බහින්දද මම? මම බහින්ද? ජීවත්නේ නංගී ගාමට යනවා. නංගී? ඔව්. එයා දෙනවා ඉතින් කැම්බි ඉන්න. නංගී ඉන්නේ මේ ගෙදරම? නෑ එයා පල්ලිහා මල්ලියා ගෙදර ඉන්නේ. ගෙදර ඉන්නේ. එයාද තෝර ඔයාලට ගන්න බලන්න කොහොමද? ඔව් එයාලා. යම බබාලට දෙන්න කීපන්ති දෙන්නේ? පාරසරින්. පාරසර දෙන්නම්. නියුන්නුත් දෙන්න. ට්වින්ස් දෙන්න. ට්වින්ස්. කොහේ ගියේ? මගේ නම නිශාන්ති. මම ඉන්නේ ගල්කන්ද උරපතන ගල්කන්ද ගමේ පදිංචිලා ඉන්නේ. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ දරුවෝ දෙන්නත් එක්ක. දරුවෝ දෙන්න මාම දාලා ඇති මහත්තයා දරුවෝ දෙන්නට අවුරුදු දෙකක් විතර. එදා ඉඳලා අද වෙනකම් මේ මෙතන තනියම ජීවත් වෙනවා. එදා වෙල කාගෙනවත් ඉන්න පුළුවන් කමක් නැහැ. ගොඩක් අසරණයි. රස්සාවකටවත් යන්න විදියක් නැහැ. දරුව දෙන්න දාලා දරුව දෙන්න බලන්න කවුරුවත් නැහැ. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා. ඔය පුළුවන් හැටියට කාලෙ බීලා ඉස්කෝලේ යවා ගන්නවත් පුළුවන් කමක් නැහැ. වත් කමක් නැහැ දරුව දෙන්නට උගන්න ගන්න. මේක දුවෙකුට නටන්න හිම පුළුවන්. හොඳට පන්තියකටවත් දා ගන්න පුළුවන් කමක් නැහැ මට. වත් කමක් නැහැ. ගොඩක් අසරණ වෙලා තමයි ඉන්නේ. කියා ගන්න දෙයක් නැහැ. හස්සාවකට හස්සාවක් කරන්න පුළුවන් මට යාගන්න විදියක් නැහැ. දරුවෝ දෙන්න බලන්න කවුරුත් නැහැ. දරුවෝ දෙන්න තනියම ගෙදර දාලා යන්න බෑ. දෙන්නේ වාසියරම උල්දිය දාලා තියෙන්නේ. කාම්සේක මහත්තයා විල බල්ල ලියාගෙන ගියා. බඩමල් ලොකු දුන්නා. මට පුළුවන් විදියට දරුවෝ දෙන්නත් එක්ක ගොඩක් අමාරුවෙන් තමයි ජීවත් වෙලා ඉන්නේ. කියන්න කවුරුත් නැහැ. ගොඩක් අසරණ වෙලා තමයි ඉන්නේ. මට ඉන්නේ ගෑන් ළමයි දෙන්නේ. දෙන්නම නිවුණෝ. කරන්ට් එකක් නැහැ. රැයට පොඩි පහනක් බත්තු කරගෙන තමයි ඉන්නේ. මේ කැලයක් නේද? සර්ප වෙනවා හරියට. සර්පය ඇවිල්ලා මේ බිත්ති ඇසේම හැව දාලා යනවා. බහිව දරුව දෙන්න එක්ක බහි තමයි ජීවත් වෙන්නේ. කරුවලේ කුලි වැඩට ගිහිල්ලා බව මම ආරෙන් වයරින් කරගත්තා. ඒත් කරන්ට් එක ගන්න පුළුවන්කමක් නෑ. දරුව දෙන්න එක්ක හැන්දෑවට පහනක් පත්තු කරගෙන ගිය අතරට වෙලා තමයි ඉන්නේ. බහි ඉඳලා හිට ලාලිත් එනවා මේ පැත්තේ.
දරුවෝ දෙන්නත් එක්ක ඉන්නවා ගේ ඇතුළට වෙලා. කරන්ට් එකවත් ගන්න විදිහක් උනේ නැහැ. වයරින් කරගත්තට කොහොම හරි. මගේ නම කෞශල්‍ය. අපේ අම්මා විතරයි මට ඉන්නේ. තාත්ත පොඩි කාලේ මට තාල ගියා. අපේ ඉන්නේ කැදේක. මං ඉන්නේ පහේ. කෙනෙක් නැන්ද කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න. අපි ඉන්නේ කරවලේ. ලයිට් උත් නැහැ. ලයිට් දෙනම. මට හොඳට මහන්න එහෙම පුළුවන්. මම ඉස්සර ජීවත් වුණේ කාමරේ එකට ගිහින් රස්සාව කරලා. මහන්න එහෙම පුළුවන්. මැෂින් එකක් තිබ්බනම් එකක් හරි සවන් රැකියාවක් කරගෙන ගෙදරට වෙලා දරුවෝ දෙන්නත් බලාගෙන ඉන්න තිබ්බා. ඒත් කරන්ට් එකක් නැහැ. මට පුළුවන් උදව්වක් පුළුවන් නම් කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නව නම් මගේ මේ එකදුව කොට හොඳ නටන්න එහෙම පුළුවන්. එයා පන්තියකට වගේ දාගත් නම් ඉදිරියට අරන් යන්න පුළුවන්. උගන්න ගන්න එහෙම වත්කමක් නැහැ. ගොඩක් අස්සරණ වෙලා ඉන්නේ. රස්සාවක් කරගන්න යන්න පුළුවන් කමක් නැති නිසා දරුවෝ දෙන්නම දාලා යන්න විදිහක් නැහැ. බලා ගන්න කවුරුත් නැහැ පොඩි දෙන්න. ගොඩක් අසරණ වෙලා තමයි ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න.